තෙරුවන් සරණයි. සම්බුද්ධ ශාසනයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලවලත් මේ භාවනා කියන වචනේ භාවිතා වෙනවා. භාවනා කියන වචනේ කෙටි තේරුම දියුණු කිරීමයි. මොනවද දියුණු කළ යුතු වන්නේ? චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන මේ භාවනා දෙකයි. චිත්ත භාවනාව නම් සමාධියයි, ප්‍රඥා භාවනාව නම් විදර්ශනාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සමථ විපස්සනා කියලා භාවනා දෙකක් දේශනා කළා තියෙනවා. එයින් මේ චිත්ත භාවනා නම් වූ සමථ භාවනාව 40 ආකාරයකට බුද්ධ ශාසනයේ පවතිනවා. විදර්ශනා භාවනාව විශේෂ කරුණු රාශියකට අනුව මාතෘකා රසයෙන් හැඳින්වෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ චිත්ත සංතානිය තුල ක්ලේශ ධර්මයන් යටපත් කරමින් චිත්ත සමාධියක් උපදවාගෙන විදර්ශනාඥාන දියුණු කරගෙන මඟඵල නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස සිතේ දියුණු කර ගැනීමයි මේ භාවනා කියන වචනේ කෙටි තේරුම. මේක හැදිලා තියෙන්නේ නිරුක්ති වශයෙන් බ්‍රූහණේ කියන මෙන්න මේ ධාතුවෙන්. භූ ධාතුවෙන් හැදිච්ච මේකේ භාවේති කුසලං ධම්මන්ති භාවනා කියලා හඳුන්වනවා. කුසල ධර්මයන් වඩනවා. කුසල ධර්ම හැටියට මෙතුන හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම 37. ඒ බෝධිපාක්ෂ ධර්ම 37 වැඩෙන මේ පිළිවෙතට කියන භාවනා කියලා. එනිසා මේ භාවනාවේ ප්‍රභේද අපි හඳුන්වන්නට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.